එලියට එනවා. වාර්තා එලියට ඇවිල්ලා ඒ පිළිබඳව ඔබතුමාලා රට හමුවේ තියෙනවා. හැබැයි ඒවට වෙච්ච දේවල් අපි දැක්කේ නැහැනේ පහුගිය කාල සීමාව තුළ. ඔව් දැනුත් වසන්ත මේ වාර්තාව එළිදැක්වට පස්සේ දැන් අපිට ආරංචි වෙනවා මේ වාර්තාවේ අඩුපාඩු මේ වාර්තාවේ තියෙන කරුණු පිළිබඳ පරීක්ෂණ කරන එක වෙනුවට දැන් මේ ආණ්ඩුවයි මේ 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 මහ බැංකුවේ අධිපති දැන් හොයනවා මේ වාර්තාව වසන්ත සමරසිංහට ගියේ කොහින්ද කියලා. දැන් හොයන්න ඕන වාර්තාව වසන්ත සමරසිංහට ආපු හැටි නෙමෙයිනේ. 2016 අගෝස්තු මාසේ 10 වෙනිදා වෙනකොට මේ වාර්තාව හදලා බාර දීලා තියෙනවා. දැන් මාස පහකට පස්සේ වසන්ත සමරසිංහ මේක ඉදිරිපත් දෝෂ නිරෝධයන සංවිධානය ලෙස. ඉතින් අපි අහන්නේ දැන් හොයන්න ඕන මේකේ තියෙන කර්ණ වලට අදාළ වගකීතු පුද්ගලයා. අර FCID එකට මේවා අදාළ නැද්ද? අනිවාර්යෙන් අදාළයි. අපි දෝෂ නිරෝධයන සංවිධානය ලෙස මේ සතියේ බාර දෙනවා මේක FCID එකට මේ වාර්තාව වෙනම. මේ අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා අවභාවිතා කරපු වට අදාළ වාර්තාව. රනිල් වික්‍රමසිංහ මහත්තයලා ආපහු වතාවක්. නීතියට ඇඟිලි ගහලා මේවා නවත්තයි කියන අවිශ්වාසයක් අපිට නෑ. අනිවාර්යෙන් මේවත් නවත්තන්න කටයුතු කරන මොකද දැනුත් හොයන්නේ වාර්තාව දුන්න මිනිස්සු වාර්තාව ආවේ කොහින්ද? විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ආවද? මහ බැංකුවෙන් ආවද කියලා දැන් හොයන්න පටන් අරන්. මාස ගානකට කලින් පිට වෙච්ච මේ වාර්තාව දැන් තියෙන්නේ කොහෙද කියලා ඔබතුමා දන්නවද? දැන් මට හිතෙන්නේ මේක දෙන්න ඕනේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව මේක මහ බැංකුව අධිපතිට දෙන්න එපැයි. දැන් ඉතින් වර්තමාන මහත්තයා ළඟ තියෙන්න ඕනේ. අධිපති ළඟ. අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එතුමටත් වක්කීමක් තියෙනවා එහෙමනම් ඒ වරක්. එතුමනේ මහ බැංකුවේ භාරකරුවා. දැන් එතුමයි මුදල් මණ්ඩලයයි මේ වාර්තාව හමස්පෙට්ටිය දාලා ගෙදර යන්න හදන්න නැගන්න එපා. ඔහුගේ වගකීම ඉටු නොකිරීමටත් නීතිය කවදා හරි දවසක ක්‍රියාත්මක වෙන්න ඕනේ වසන්ත.